ආදරේ විරහව සතට ඉතාම සුන්දර විදිහට නිර්මාණවලට හසු කරන මේ දෙබර ශිල්පියා දක්ෂ ගීපද රචකේ. ඒ වගේම ගීතයකට සුන්දර කතාවන් මවල ඒකෙන් අපිට බොහොම අපූර්වට නිර්මාණශීලීව ගෙනෙන ඔහු දක්ෂ රූප රචනයේ අපූර්ව නිර්මාණපට දායාද කරලා තියෙන අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. අද දවසේ මගේ ආදරේ ඔබ හමුවන්නේ ඔහු. ඊට පෙර කලාව ජීවිතේ කොටගත් මේ සුන්දර නිර්මාණ ශිල්පියාට සියහඬ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සියහඬ ශ්‍රාවකයන් සියලුම දෙනාත් වෙනුවෙන් අපි වසන්ත විජේකෝන් මහතාට සුබ සුබ උපන් දිනයකට උණුසුම් සුබ පැතුම් ගෙනෙන්නේ මෙලෙසින්. We sing happy birthday to you and may all your dreams come true. Happy happy birthday. ගලපන ඇය සැබවින්ම දක්ෂ කලා නිර්මාණ බිහි කරන්න උපන් හපන්කම් ඇත්තියක්. ඒ වගේම සියහඬ ගුවන් විදුලියෙන් මෙවැනකට ඇය නිවේදිකාවක ලෙස ඒ වගේම මගේ ආදරේ වැඩසටහනේ නිෂ්පාදකවරිය ලෙස අප සියහඬ ශ්‍රාවකයන්ගේ සිත් ඇදබඳ තබාගෙන අවසන් දුකේදී හඬන කඳුළු සලන සතුටේදී හිනහවෙන සතුට දොතින්ම දරාගන්න ඇය බොහොම සංවේදී තනත්තියක්. මානුෂික ගුණන් ගැන්ගින් පිරුණු ඇය සෙනෙහබර මවක් එවකිම දයාබර සොයුරියක් හිතවත්ම මිතුරියක් ඔබේ දයාබරම ලෙංගතුම නිවේදිකාවක්. අද දවසේ උපන්දිනය සමරන දයාබර එරීන් ප්‍රනාන්දු සොයුරිය ඔබට සුබම සුබ උපන්දිනයකට ආසිරිපතුම් ගෙනෙන්නේ සියහඬ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සමගින් සියහඬ අපේ දයාබර ශ්‍රාවකයන් යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාව සතුට රැඳුණු සුබම සුබ උපන් දිනයකට මුළු හදවතින්ම අපි ඔබට මෙලෙසින් ආශිර්වාද කර සිටිනවා.
විහාරය පුරා නව සුවඳක් විහිදෙනවා මල් දිලා නංගිලා අයියලා අක්කලා කුකුසිතකින් පසු වෙනවා එන්න එන්න දැන් සුබ පතන්න අපි හැම දෙන එකතු වෙලා සුබ උපන් දිනක් වේවා යම සරු වේවා දෙවියන් ඔබ රැක දේවා සුබ උපන් දිනක් සුබ උපන් දිනක් සුබ උපන් දිනක් වේවා සුබ උපන් දිනක් සුබ උපන් දිනක් සුබ උපන් දිනක් වේවා We sing happy birthday to you and may all your dreams come true happy happy birthday oh, 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 oh. Helenala mudu suwada vihidavana numba siyapata අප කරනේ සුපිපුන ගුවන සිසාරා හදවත් ගැසසන සිය හඬ ඔබගෙත් මාගෙත් සිත්ගත් ජන හඬ සිය පත් දහසක හද නැගෙනහන දිතුලයි ගුවනේ සියහඬ ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ පුරතලයේ සිටියාන ඔය නිල්නෙතු දෙස බලන මට තියෙනවා හරි අපූරු කතා කියන්න නුඹ එනවද මගේ ළඟට කතා අසන්න නුඹ අහසේ ඈත දුරක මම පොළවේ මෑත හිමික දේදුණු පාලමට හිමින් අඩිය තියන්න හදිස්සියක් නෑ එමිහිට ඇවිදින් ඉන්න මල් සුවඳක් වෙලා ඉන්න මද පවනේ දැවට ඉන්න හැමදාමත් දුරින් ඉඳන් එපා තැවෙන්න පුළුවන් නම් ළඟට ඇවිත් සිනාසලන්න තලයේ හිස තියාන ඔය නිල් නෙතු දෙස බලාන මට තියනවා හරි අපූරු කතා කියන්න නුඹ එනවද මගේ ළඟට කතා අසන්න පුරතලයේ හිස තියාන ඔය නිල් නෙතු දෙස බලාන මට තියනවා හරි අපූරු කතා කියන්න වෙනවද මගේ ළඟට කතා සන්න ඒ ආරාධනාව ආදරණීය හිතකට තවත් ආදරණීය හිතක් අපි අද කතා කරන්නේ ඒ ආදරණීය පදබන්ධිත ආදරණීය හිතත් එක්ක සංගීතය කලාව නිසඳැත් කවි මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතය කරගෙන අරිම ලස්සනට ජීවිතය හොයන ආදරණීය හිතක් ඔහු ජීවිතේම සංගීතය කරගෙන ඉන්න සංගීතයත් එක්කම ජීවත් වෙන චරිතයක් ලස්සන ගීතවලට සුන්දර රූප රචනා මවන
තමන්ගේම පද රචනාවන් අපේ ජනප්‍රිය ගායක ගායිකාමගේ හඬවල් වලින් අප අතරට අරගෙන ඉන්න සුඳුරු කලාකරුවෙක් නමි වසන්ත විජේකෝන්. අපි ආදරෙන් අද පිළිගන්නවා සියහඬ මගේ ආදරේ වැඩසටහනට වසන්ත විජේකෝන්ව. අයිබෝන් වසන්ත විජේකෝන්. අයිබෝන් නිරින්. ඔව්. මම දැන් කියුවා ඔබගේ පද රචනය අද වෙනකොට බොහොම සුන්දර හඬකින් ගීතයක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති අහන්න ඒ ගැන විස්තර. ඔව් ඉරින් මම අර මගේ පුරුදු විදිහට මම මේකත් FB එකට Facebook එකට ලිව්ව කවියක්. මේක ලියුණාට පස්සේ මට හිතුණා මේක ගීතයකට හොඳයි කියලා. ඒත් මම මේකට සුදුසු කටහඬක් හොයනකොට මට මතක් වුණා අපි පොඩි කාලේ මේ අපි උසස් පෙළ කරන කාලේ අපි ගොඩක් ශ්‍රුත්මත් කරපු කටහඬක් තිබුණා සමන්ජයනා. මම සමන්නයියව හොයනකොට සමන්නයියව ආරෙන්නොල හිටියේ. මම මේ ගීතේ තියාගෙන අවුරුද්දක් හිටිය සමන්නයිය ලංකාවට එනකම්. ඒ ආවට පස්සේ සමන්නයිටි කියලා මේක ගීතයක් කරලා දැන් මේක ගොඩක් ජනප්‍රිය FM channel වල සෑහෙන දුරට මේක ප්‍රචාරය වෙනවා. ඔව් ඔබගේ පද රචනාවන් ගොඩක් ගායක ගායිකාවන්ගේ හඬින් එළියට ඇවිල්ලා තියෙනවා. චන්දන, ශෂිකා, නිසන්තලා, සමන් ජයනාත්, උදේ සිංදුල, ජිත්මී අබේරත්න, සුමිත් මුදන්නායක, ජාලිය මදුරංග සහ නවක ගායක ගායිකාවන්ගේ. කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ඔබගේ ගීත වලට? ඔව් ගොඩක් හොඳ ප්‍රතිචාර දැන්ට ලැබෙමින් පවතිනවා. ලැබෙනවා කියලා කියන්න බෑ මොකද මමත් ගොඩක් කල් නෑ මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා. ඔව් මේ කෙටි කාලය තුළ මම ගොඩක් ලොකු ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ගොඩක් අය මට ආරාධනා කරලා තියෙනවා ගීත ලියන්න කියලා. ඒ අනුව හොඳ තැනක ඉන්නවා. ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිත ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසෙම ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිත ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිමගිරි අරණේ මට හමු වන පස කුසුමේ මේ සීතල හිමගිරි අරණේ මට හමු වන පස කුසුමේ තෙති මත සතපා රැගෙන යන්නමා කුසුම් නිම්නයේ මාලතියේ ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිත ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසෙම කරවන හුස්ම පණ නල ගැහින්නේ ඒ ඉහළ පහළ යන හුස්මෙන් මේ ලෝතලය පුරා ඉසිරී පැතිරී යන පිරිසිදු සුළං පොදක්සේ හිතකට සිසිලක් ගෙන එන ආදරය
මොන තරම් සුවදායකද. ඒ සුවය අප ආත්මීය කොට ජීවිතයට බද්ධ කළ හැකි දෙයක් වේ නම් ඒ ආදරයම පමණයි. එවන් ආදරයක් උපදින තෝතැන්නක් වේ නම් ඒ මගේ ආදරේමයි. මගේ ආදරේ කොහොමද ඔබගේ? ඇත්තටම අපිට සතුටක් අපගේ රචනා කරපු පද රචනාවක් ගීතයක් බවට පත් වෙලා තවත් කෙනෙක්ගේ මුවගින් නිතරම ඒ හඬ ඒ ගීතේ මිමිනෙනවා නම් ඒ තරම් සතුටක් අපේ හිතවලට තවත් නැතුව යනවා. ඒ වගේම මමත් ඒ සතුට විඳිනවා, ඔබත් විඳිනවා කලාකරුවන් වශයෙන්, කියන්නේ නිර්මාණ ශිල්පීන් වශයෙන්. කොහොමද ඔබගේ සංගීතයට ගීතයට කරන රූප රචනා, ඒ ගැන හැඳින්වීමක් කරන්න? වෙරින් මම දැන්ට නෙළු අධිකාරිට, දයාන්විතාරන්ට, එතකොට ඔස්ට්‍රේලියා වල ඉන්න නලින් ජයවර්ධනට, නලින් අයියට තමයි මම වැඩිපුරම රූප රචනා, නලින් අයියා ගීතවල තමයි මම වැඩිපුරම රූප රචනා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ ඒ හැරුණම චාලිය මතුරංගට, ඒ ශෂිකා නිසංසලාට, ඒ වගේ මම රූප රචනා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. එතෙන්දී රින් ගොඩක් වෙනස් දෙයක්. මම පද රචකයෙක් විදිහට මම මගේ හිතේ තියෙන අදහස් අකුර වලට පෙරලලා එක ගීතයක් කරනවා. ඒක ඊට පස්සේ මම මේක ආයිත් රූප රචනා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ආයිත් මේ 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 පද රචනාව මේ අකුරු හඬකට මුහු වෙලා ඊට පස්සේ මම ඒ හඬට ඒ ඒ වචන වලට ඒ හඬට රූප රචනාවක් කරනවා. මේ අවස්ථාව බොහොම හලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. මගේ పూర్ව වාසනාවකට මාව පද රචනය කරලා ඒ හා සමානවම අනිත් පැත්තෙන් රූප රචනා අධ්‍යක්ෂකවරයෙකුත් කරලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨයේ විසින්. ඔව්, ඒක මම හිතන්නේ ඔබට බොහොම පහසු කාර්යයක් වෙනවා. ඒ මොකද ඔබගේ සිතිවිල්ලක් පද රචනාවකට නගනවා, ඊට පස්සේ ඔබ ඒ රූප රචනාවකට නගන්නේ. සාමාන්‍යයෙන් පද රචනයක් කරලා ඒ සංගීතය ඇතුළත් කරලා ගීතයක් වුණාට පස්සේ ඒක රූප රචනාවක් කරනකොට එතනට අපි කතාවක් නිර්මාණය කළ යුතුයි. මේ පදයේ රූපයක් වෙලා එන විදිය අපි කතාවක් ගොඩ නැගිය යුතුයි. මෙතනදී ඔබට ලොකු පහසුවක් ලැබෙනවා. ඔබම මවාගත් සිතිවිල්ලකට නිමව කරගත්තු පදයක්, පද රචනාවක් කතාවක් බවට පත් කරලා රූප රචනාවක් විදියට අපි අතරට අරගෙන ඉන්නේ. මම හිතන ඒක ඔබට පහසුයි. වෙනත් කෙනෙක්ගේ පද රචනාවක් රූප රචනාවකට කරනවට වඩා. ඔව් ඒ ඔව් එරින් ඔයා හරි. නමුත් එතෙන්දී මම කැමති වැඩිපුරම මම කරලා තියෙන්නේ මගේ පද රචනා වලට රූප රචනා අධ්‍යක්ෂණය කිරීම නෙමෙයි, වෙන කෙනෙක් ලිව්ව පද රචනාවල් වලට මම රූප රචනා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මගේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන රූප රචනා දෙකක් මම වෙන අයගේ, එකක් නයනසේනවන් නිනායකගේ පද රචනාවක්, දයාන්විතාරණගේ, අනිත් එක නෙළු අධිකාරිගේ රූප රචනාව. මේ දෙකම සෑහෙන ජනප්‍රියයි. සහ මා විසින්ම පද රචනා කරලා ජාලිය මතුරංග කියන ඉන්නම් කියා කියන මේ රූප රචනාවත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම නලින් අයියගේවත් ජනප්‍රියයි. නලින් අයියගේවත් දැන්ට කරලා තියෙන දෙකම මම රූප මේ ගීපද රචනා ලිව්ව ඒවා නෙමෙයි. ඔව්. සහ මමත් පෞද්ගලිකව කැමති වෙනත් කෙනෙක්ගේ ගීතයක්, වෙනත් කෙනෙක් ලිව්ව ගීතයකට මම රූප රචනා අධ්‍යක්ෂණය කරනවා. එතකොට මම වෙනත් විදිහකට ඒ ගීතය දකින්නේ. මට ඕනේ අන්න එතන ඉඳන් බලන්න. ඔය එතනදී ඔබ ටිකක් ඔබගේ මනස වෙහසන්න වෙනවා. ඔබට එයට කතාවක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ නිර්මාණය කරන කතාවත් එක්ක තමයි ඔබ රූප රචනාවට යන්නේ. ඉතින් ඔබ ඇත්තටම බොහොම සාර්ථකව ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා රසිකයන් අතරට. ඒවා බොහොම සුන්දර, බොහොම ආදරණීය රූප රචනාවන්. ඒත් එක්කම මම කැමති ඔබගෙන් අහන්න ඔබගේ පාසල් දිවිය කොහොමද, ඔබගේ පාසල් ජීවිතය ගත වුණේ කොහේද, ඔබ ඉගෙන ගත්තේ? ඔව් එරින්, මම පොඩි කාලේ මගේ තාත්තගේ රස්සාවත් එක්ක මම තැන්තැන් වලට මට යන්න වුණා. මම මුලින්ම ගාල්ලේ, මුලින්ම ඉස්කෝලේකට ගිය, මුලින්ම ගිය ගාල්ලේදී දෙවනියට මම කළුතරට ගියා. ඊළඟට මම පානතුරේට ගියා. පානතුරෙන් තමයි මම උසස් පෙළ කරේ. අතන උසස් පෙළින් පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියේ නැහැ.
මම ආට් වලින් එලෙවල් කරේ මට මං හිතන්නේ ලක්ෂණ 11ක් විතර මදි වුණා ඒ කාලේ විශ්වවිද්‍යාලයට යන මොකද මම පොඩ්ඩක් අමුතු කැරක්ටර් එකක් අමුතු චරිතයක් මම එලෙවල් කරද්දිම තීරණය කරා මම ඕලෙවල් කරද්දිත් මම තීරණය කරා මම එකපාර විභාගයක් කරන්න ඕන විභාගයක් ඒ පාර පාස් වුණොත් පාස් වුණා නැත්නම් නැහැ මට මං ඕලෙවල් පාස් වුණා මම එලෙවල් ආට් කරා ආට් කරද්දිත් මම තීරණය කරා එලෙවල් කරන්න එකපාරයි විභාගෙ පළවෙනි පාර කරා කරාට පස්සේ මට ලකුණු 11ක් මදුණා කැම්පස් යන්න මට 222ක් ලකුණු තිබ්බා 233න් එතකොට මේ කැම්පස් ගත්තේ එතනින් මම අධ්‍යාපනය නැවැත්තුවා නවත්තලා මම ආර්ට් කරලා මම account side එකට ගියා මම account පැත්තේ මම chartered කරා එතකොට HNDA කියලා ටෙක්නිකල් කොලෙජ් වල කෝස් එකක් තිබ්බා වුදු හතරක මම ඒක කරා ඒ කරලා මම රස්සාව හැටියට තෝරගත්තේ විගණන අංශයේ සහ ටැක්සේෂන් වලින් ඔන්න ඔක්කොම අධ්‍යාපන අකුරු මැකී නෑ කොළ ගැලවි නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි පොඩි පොතේ පාඩම් අකුරු මැකී නෑ කොළ ගැලවි නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි කෝටි පොතේ පාඩම් තාමත් මතකයි කෝටි පොතේ පාඩම් ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි පාසලන කාර්ය හිතුවක්කාර චරිතයක්. හිතුවක්කාරමත් කියන්න බෑ හිතුවක්කාරයි. හිතුවක්කාර නැති නැහැ. අර ටිකක් මං කියන්න මං දන්නේ නැහැ. ඒකට කියන්න වචනයක් හරි. හරි. කියන්නේ හිතුවක් අපේ අපේ අපි විසින්ම අපිට සීමා දා ගන්නවා. ඔව්. ඒ වගේ චරිතයක්. එතකොට කොහොමද තරුණියේ පසු වෙච්ච තරුණ වසන්ත විජේකෝන්ගේ හිතට ආදරයක් මුලින්ම ඇතුණුනේ මුලින්ම මට ආදරය ඇති වුණේ නම් මං හිතන්නේ ඉස්කෝලේ 6 පන්තියේදී විතර ආ හැබැයි මුංචි කොළු පැටියාගේ ආදරේ එක මාර සෞම්‍යයි ඒක පාර්ශිකයි. ආහ ඒක පාර්ශිකයි. ඕක ඔහි තිබුණ අවුරුදු දෙකක් විතර. ඊට පස්සේ අධ්‍යාපනය සහ අපේ මම හිටපු මගේ පරිවාර සගයොත් එක ආදරේ පැත්තට නෙමෙයි. අපි කියේ වෙනත් විනෝද වෙනත් සමාජ ඔය දේශපාලන සාකච්ඡා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ද සින්දුවක් අරගෙන අපි ඕක ගැන කියෝ ඉන්නවා. ඒ වගේ අපි
අපේ 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 ඒ ඒ කාලේ අපේ සමාජෙ හිටපු අනිත් අය වගේ අපි ආදරය පැත්තේ ලොකුට ගියේ නැහැ ඒ ලෙවල් කරනකම්. අර මුලින්ම 6 පන්ති විතර පොඩි ඒක පාර්ශ්වික ආදරයක් ඇති වුණා. ඒක හරි සෞම්‍යයි, තාමත් ඒක හිතේ තියෙනවා ඒ හැඟීම්. ඒක අවුරුදු 3-4කින් නැති වුණා. ඊට පස්සේ ආයෙත් ජීවිතේ කන පිට හැරුණා, කොල්ලෝ කරන වැඩ කර කර දඟල දඟල හිටියා. ආයෙත් ඒ ලෙවල් වලින් පස්සේ තමයි ආයෙත් ඒ ආදරය කියන හැඟීම පොඩ්ඩක් දැනෙන්න ගත්තේ. එතකොට මුලින්ම ආදරේ කියලා කිව්වේ කාටද? මම මුලින්ම ආදරේ කියලා කිව්වේ නම් මට අවුරුදු 21 කියන්නේ යෝන් වයස, ආදරයක් පිටට දැනෙන, ආදරයක් ලබන්න බලාගෙන ඉන්න වයස. ඒ වයසදී ඇත්තටම අපි ආදරයක් ලැබුවේ නැත්නම්, ආදරයක් කෙරුවේ නැත්නම්, කිව්වේ නැත්නම් ඒ තරුණ වයසෙන් ඇත්තටම වැඩකුත් නැහැ. ඉතින් කියන්නේ ඔබගේ ඒ ආදරය ගැන පොඩ්ඩක්. ඒ ආදරෙත් මෙහෙම, ඇත්තටම මම ආදරයක් ප්‍රායෝගික විඳිනවට වඩා ඒ ආදරේ මනෝමූලිකව විඳින්න මම ගොඩක් ආසයි. අපි හිතමු මෙහෙම, විරාගයේ අරවින්ද. ඔව්. විරාගයේ අරවින්ද මැරෙනකම්ම බතීට ආදරේ කරන්නේ. ඔව්. නමුත් අරවින්දගේ කටින් ඒ වචනයක් ආවෙ නැහැ එළියට. ඒක 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 මනෝමූලික ආදරයක්. ඒ වගේම මමත් කැමතියි මගේ හිතින් ආදරය කරන්න. ඒක ඒක ප්‍රකාශ කරනවට වඩා, ආදරයක් ඇත්තටම ප්‍රකාශ කරනවට වඩා හිතින් කරන ආදරය මා රසවත්. ඔව්, මමත් හිතන්නේ එහෙමයි. හරි සෞම්‍ය. ආදරය කියන්නේ කිවිය යුතු දෙයක් නෙවෙයි, දැනිය යුතු දෙයක්. ආදරය කියන දේ අපි කාටවත් කියන්න ඕනේ නැහැ. අපි ආදරය කියන එක අපි කරන, අපි කියන, කියන්නේ අපි අපගේ ඉතින් අපි දෙන ආදරය තවත් කෙනෙක්ට දැනිය යුතුයි. කියන්න ඕනේ ඒ දැනෙනවා නම්
මෙයාමට ආදරේ කියන එක අපේ හිතට දැනෙනවා නම් ඒක තමයි ඇත්තටම මම දකින්නේ බොහොම සුන්දර ආදරයක් ඒක. තමන් ආදරය කරන අනිකාගේ සුසුමක්වත් නොමැති ඇඟිලි තුඩකින්වත් ස්පර්ශයක් නොකර ආදරේ අපිට විඳින්න පුළුවන් නම් ඒක තමයි පිරිසිදුම ආදරේ. මම හිතනවා ඔබත් එහෙම වෙන්නේ නැති මනෝමය ආදරේ කියන්නේ මම හිතන්නේ ඒකට. ඔවරි කියන් ඔබත් ඒ වගේ ආදරේ ඔබගේ හිතේම තියාගෙන ප්‍රකාශ නොකර වින්දාද? එහෙම නැත්නම් ඔබ ඇයට ආදරේ ප්‍රකාශ කළාද? නෑ, ඒක දැන් මේ වගේ මම හිතින් ආදරේ කරා. මම ඔතන හරි මේකක් කියනවා. ඒක තමයි ඉංග්‍රීසියෙන් අපි කියනවා වචනයක් තියෙනවා ටෙලිපති කියලා. අපි ඕක සිංහලෙන් කියන පරචිත්ත විඥාන ඥානය කියලා. අපිට වෙන කෙනෙක් අපි හිතින් ආදරේ කරනවා. එතකොට අපි මේක ඇති වෙන්නේ හිතවල. මට එයාගේ හිත කියවන්න පුළුවන් නම් එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් අන්න එතන තමයි හරි බැඳීමක් ඇති වෙන්නේ. ඔව්. අන්න එතකොට එයාට දැනෙනවා මම ආදරය කරනවා කියලා. මට දැනෙනවා එයා මට ආදරය කරනවා කියලා. අපි අන්න එහෙමයි ආදරය කරන්න පටන් ගත්තේ. ආහා. මගේ ආදරේ. ඔබේ සුසුම් පවන් සලයි මගේ කුකුල් පුරා වෙලේ. ඔබේ සුසුම් පවන් සලයි මගේ කුකුල් පුරා වෙලේ. ඔබේ සෙනෙහස ගොඩ ගලයි උණුසුමට මාව දෙමේ. ඔබම කියයි ඔබ මගේද මටම බයයි. මා ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බයයි. ඔබ සදක් වගේ හැඩයි හිට අමාවකද සැකයි. ඊට පස්සේ අපි එහෙම ආදරේ කරලා යම් කිසි අවස්ථාවක මේක ප්‍රායෝගික තත්ත්වයට පත් වුණා. එතකොට අපි සමහරට අපේ යාළුවෝ කිව්වා අපිට කියලා ආදරේ කියලා. අපිත් ආදරේ කිව්වා. ඒක ගොඩාක් කල් ගිහිල්ලා තමයි ඒක ප්‍රායෝගික තත්ත්වයට පත් වුණේ. අපි ආදරේ කියාගෙන නමුත් ඊට කලින් ඉඳන් එයා සහ මම දෙන්නම ඉතින් ආදරය කරලා තිබුණා. මම දන්නෙත් නැහැ මම එයාට ආදරේ තනියම එයාත් මට ආදරය කරලා තියෙනවා තනියම. එයාත් දැනගෙන තියෙනවා මම එයාට ආදරේ කියලා. මමත් දැනගෙන එයාත් මට ආදරේ කියලා. අපි දෙන්නම යම් කිසි කාලයක මේක ප්‍රායෝගික ආදරවන්තෙන් උනාට පස්සේ තමයි එයයිමයි මේ ඇත්ත දැනගත්තේ. ඔව්. ඊට පස්සේ ලොකුමයි ඔ කියන්නේ රින් ඊට පස්සේ ඒ ආදරේ බොහොම සාර්ථකව ගත කළාද? එහෙම නැත්නම් ඔබට අනිත් අයට වගේම ඒ ආදරේ අතරමඟ නතර කරන්න සිද්ධ වුණාද? කොහොමද මොකද සිද්ධ වුණේ? ඔබ ආදරේ විරහව කොහොමද ඔබ ආදරේ විරහව දකින්නේ? ආදරේ විරහවත් අර ආදරේ වගේම සමසිතින් විඳින්න ඕනේ රීන්. අපි කෙනෙකුට ආදරේ කරනකොට ඒක අපි බොහොම ආදරණීය විඳිනවානේ. එතකොට යම් කිසි දවසක අපි මේ කරන ආදරේ අපිට නැති වුණොත් අපිට විරහවක් නේ ඇති වෙන්නේ. අපි ඒකට කියන්නේ විරහව කියලා. අපි මේ විරහවත් අර ආදරේ කරපු හිතින්ම විඳින්න ඕනේ. එතකොට තමයි මේ ලෝකේ ඇත්තටම
ආදරේ සුන්දර වෙන්නේ. අර පහුගිය ටිකේ පත්‍රවල තිබුණා මී ගමු වේද ජයලද ගෑනු ළමයිකට පිහින් ඇනලා තම පෙම්වතා. ඒ කියන්නේ එතන විරහව හින්දා තමන්ගේ පෙම්වතියෝ මරලා. ඒ කියන්නේ අර ආදරේ විරහව සමසිතින් හෙම්සිතින් විඳින්න බැරි පෙම්වතෙක් තමයි තමන්ගේ පෙම්වතියව මරලා තියෙන්නේ. ඔව්. ආදරේ ආදරේ හා සමානයි විරහවත්. ඔව්. ආදරයක් කරොත් ඔය ආදරයක් කරොත් පෙම්වතුන් 100ක් ගත්තොත් ඔය පෙම්වතුන් 100ම ඒ ආදරේ ජය ගන්න නැහැනේ. ඔව්. ඔකෙන් 10%ක් වගේ 11%ක් තමයි තමන්ගේ ප්‍රේමේ ජය ගන්න. ඒකට 90%ක් විරහවන්තයෝ වෙනවා. ඇත්තටම ආදරය සහ කලාව ඒ වගේම සංගීතය ගීතය ඒ හැම දෙයක්ම බොහොම සුන්දර වෙලා තියෙන්නේ ආදරේ විරහවත් එක්ක කියලා. අනිවාර්යයෙන්ම මම දැන් කියන්න හැදුවෙත් ඒකයි. මම ඔය ආදරයට වගේම එරින් විරහවටත් ආදරෙයි. මොකද අපි විඳින අපි වින්දනය කරන හැම කලා නිර්මාණයක්ම හොඳම කලා නිර්මාණ බහුතරයක් බිහි වෙලා තියෙන්නේ විරහව හින්දා. ඒ හින්දා ආදරයට හා සම්මානම් තැනක් මම විරහවටත් දෙනවා. ඒ වගේම ආදරයට වගේ මම විරහවටත් ආදරේ කරනවා. මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි. මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් දෙමි. අයිති වුණු හැටි බලා දුක් දෙමි. මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි. මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි. අයිති වුණු හැටි බලා දුක් වෙමි. සංසල තැනකට වෙලා අඬන මගේ ඇස් දෙක බලා කියන්නකෝ දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්නද ඉවසලා කොහොම ඉන්නද ඉවසලා. මගේ අතගෙන කනට ලංවි අනේ සුදු මම නාදුවේ ඇයි කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතු වෙද මට දුක් ලැබේ ඇයි නොසිතු වෙද මට දුක් ලැබේ ඇයි. ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ. ඔව් ඇත්තටම ඒක තමයි විය යුත්තේ. අපි ආදරය කරනවා වගේම ආදරයෙන් අපි හත හැරුණාම අපි එතනටත් ආදරය කරන්න පුළුවන් නම් බොහෝ දුරට කරදර දේවල් සිද්ධ වෙනවා අඩුයි. නමුත් එක එක පුද්ගලයා තමන්ගේ ආදරයේ අහිමිවීම සහ ඉමිනීම් දරා ගැනීම විවිධාකාර විවිධ විදියයි. කෙනෙක් ප්‍රචණ්ඩත්වයෙන් ඒ ආදරයේ අහිමිවීම දරා ගන්නවා. සමහරක් අය නිහඬවම ඒ ආදරයේ විරහව විඳ ගන්නවා. ඒක නිසා තමයි
ආදරය සහ වෛරය අතර වෙනස. එතකොට මට කියන්න ඔබ බොහොම දක්ෂ රූප රචනා කරන කෙනෙක් ඔබ ඒ ගැන කිව්වා. ඒ වගේම සංගීතයේ එක්ක ජීවත් වෙන කෙනෙක් විදියට ඔබගේ ගීත ගොඩක් ගායක ගායිකාවන් අතින් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන පොඩි විස්තරයක්. ඔයරි මම මගේ මුල්ම ගීතය චිත්නි අබේරත්න කියන ගායිකාව ගායනා කරේ. ඇත්තරම ඒක මම තනුවකට ලිව්වේ මිරාන් මල්ලිගේ තනුවක්. මගේ මුල්ම ගීතය මම ලිව්වේ තනුවකට. එතකොට මම ඇත්තර මේවා මේ නිර්මාණ කරන්නේ යෙදුනේ මගේ කණිකමට පාළුවට. ඇත්තරම මම මගේ විනෝදය සඳහා මම මේවා කරන්න ගත්තේ. ඊට පස්සේ මේකට ලැබෙන ප්‍රතිචාර අනුව මට ලොකු උද්දීපනයක් ඇති වුණා තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්න. කොහොම අවුරුදු දෙකක් ඇතුළත මගේ අතින් ගීතනම් ලියවිලා තියෙනවා දැන්ට 50ක් 60ක් විතර. නමුත් මේවා ගීත වුණා මේ අතරින් 15ක් විතර ගීත වෙලා දැන්ට නාලිකාවල ප්‍රචාරය වෙනවා, YouTube එකේ තියෙනවා. අන්තිමට කරපු ගීතය තමයි එරින් ඔබ මුලින් සඳහන් කරපු උරතලේ ගීතය. ඇත්තරම මම ගොඩාක් ආදරය කරන ගීතයක් මේක. ඒ වචන ටිකට, ඒක ලියවිච්ච රිද්මයට සහ ඒකෙන් කියන්න හදන දෙයට මම ගොඩාක් ආදරෙයි. ඒ වගේම ශෂික ආදරණීය ආරාධනාවක්. ඔව්. අනිවාර්යයෙන්ම. ඒ වගේම ශෂික නිසංසලාටත් මම කරලා තියෙන සින්දුවක්, ඒක තාම මේ රසිකයන් අතරට පත් කරලා නැහැ. ඒ ගීතයත් මම ගොඩාක් කැමතියි. ජීවිතයේ යම් යම් කාලවලදී අපිට නැගී සිටින් සහ වැටීම් සිද්ධ වෙනවා. ඒ අතර ඒ වැටීම් සහ නැගී සිටීම් අපි බොහොම මැදිහත් සිටින් ඉඳ දරාගත යුතුයි. ඉඳ දරාගත යුතුම වෙනවා අපිට. ඔබ කොහොමද ඔබගේ ජීවිතයේ වැටුණු අවස්ථා ඇති, ඒවා ඉඳ දරාගත්තු අවස්ථා ඇති, ආදරයත් එක්ක සහ ජීවිතයත් එක්ක ජීවිත ගැටලුත් එක්ක හැම දෙයක් එක්කම ඔබ කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ? ඔව් එරින්, ඔතන පොඩි දෙයක් මට කියන්න තියෙනවා. මම ජීවිතේ කවදාකත්ම මම ඉන්න තැනින් මම ඇත්තම ජීවත් වෙන මට්ටමටත් වඩා මම හිතින් තවත් ගොඩක් පල්ලෙහා මම ඉන්නේ. උදාහරණයක් කිව්වොත් මගේ පර්ස් එකේ රුපියල් 1000ක් තිබ්බොත් මම හිතන්නේ මාගාව රුපියල් 100යි තියෙන්නේ කියලා. එතකොට මං ජීවත් වෙන්නේ රුපියල් 100ට. මම රුපියල් 1000ක් ළඟ තිබ්බට මම රුපියල් 1000ක ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේ මම රප් කතාවට කියනවනේ, සිංහල කතාවක් තියෙනවා, පැදුරු ඉන්න මිනිහට වැටෙන්න තැනක් නැහැ කියලා කියනවනේ. ඒ වගේ ඒක මං හිතන්නේ මම පරාජිත චරිතයක් කියලා වෙන කෙනෙකුට පේන්න පුළුවන්. නමුත් මං හැමතිස්සෙම ඉන්නේ පැදුරේ. එතකොට මට වැටෙන්න තැනක් නැහැ. තව කෙනෙක් ඕක දකින්න පුළුවන් මම පරාජිත චරිතයක් කියලා. මොකද ඕන කෙනෙක් ලෞකික ජීවිතේ ගොඩක් දේවල් ලබා ගන්නනේ හදන්නේ. උඩ සයිකලයක් තියෙන මිනිහා ඊළඟට හදන්නේ මෝටර් බයික් එකක් ගන්න. මෝටර් බයික් එකක් ගත්තම ඒ මිනිස්සේ හදන්නේ කාර් එකක් ගන්න. හරි, මම එහෙම නෙමෙයි. මං හැමතිස්සෙම පැදුරේ. ඒ කියන්නේ ඔබ ජීවිතේ කඩා වැටීම් සිද්ධ වුණත් ඔබ ඒක අනිත් කෙනාට පෙන්වන්න යන්නේ නැහැ ඔබ කඩා වැටිලායි කියන තැන. නැපෙන්නේ නැහැ. මම කඩා වැටුණත් අනිත් කෙනාට පේන්නේ නැහැ මං කඩා වැටලා කියලා. මොකද ඒගොල්ලන්ට පේන්නේ මං පැතුරේ ඉන්න විදිහට. ඔබ ආයේ මත් නැවිදින් හිත හදාගත්තා විතරමයි. ඔබ ආයේ මත් ඇවිදින් උන්නු
මුදා පෙර අත පොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදාගත්තා විතරමයි ඔබ ආයේ මත් නැවිදින් දැස් අගමල් පිපි සැලුනත් කොයිතරම් එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම් නුඹ නොදැක සිටි ඒ කාලයේ නෙට කඳුළු මැකුණා විතරමයි ඔබ ආයේ මත් ඇවිදින් ජීවිතේ ඇත්තටම ආදරය කියන එක අපිට අවශ්‍යයි. අපේ මේ වැඩසටහනේ මූලික පරමාර්ථයත් ආදරය ගැන කතා කරන එක. අපි විඳින ආදරය සහ අපි දකින ආදරය, ඒ වගේම අපිට දැනෙන ආදරය. ඔබ දැන් ඔබට දැනෙච්ච ආදරය ගැන කිව්වා. විඳපු ආදරයක් ගැන සහ ඔබ දකින ආදරය. කොහොමද ඔබ මේ සමාජයේ ආදරය දකින්නේ? විශේෂයෙන්ම මූණු පොතරහ මේ ෆේස්බුක් ලෝකේ විවිධාකාර චරිත අපිට මුණ ගැසෙනවා. ඔබ කොහොමද ඔබව දැන හඳුනාගත් හදවත් එක්ක කරන ගනුදෙනුව කොහොමද ඔබ මේ ෆේස්බුක් එකත් එක්ක සහ මේ සමාජ අඩවියත් එක්ක? මගේ ආදරේ ඔවරින් රටක් ලෝකයක් දියුණු වෙනකොට තාක්ෂණයේ නකොට හැමදේම පහසු වෙනවනේ. අපි ඉස්සර අපේ අම්මලා ආච්චිලා දර හොයාගෙන දර ටික බේලගෙන ලිප්පල් ගල් තුනක් තියලා ලිපක් බැඳලා ලිප පත්තු කරලා බටේකින් උලම් පිඹල 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 බතක් වෙනවා. ඔය බත හරි රහයිනේ. ඔව්. හේතුව අර මහන්සි වෙලානේ වියන්නේ. හ්ම්. එතකොට දැන් අපේ ගෙවල් වල හාල් ටික හේදුවා එකට දැම්මා, රයිස් කුකර් එකට දැම්මා, එහෙම නැත්නම් ගෑස්ලි පුඩින් තිබ්බා ගෑස්ලි ගෑස් කුකර් එකේ බටන් එක දැම්මා, නැත්නම් රයිස් කුකර් එක ප්ලග් එකට ගැහුවා, බත ඉදෙනවා විනාඩි 15යි. නමුත් ඔය බත රහ නෑනේ. ඔව්. ආක්ෂණයත් එක්ක ලෝකෙ දියුණු වෙනකොට හැම දෙයක්ම පහසු වෙනවා. නමුත් රහ නෑ. ආදරෙත් ඒ වගේ. ආක්ෂණයත් එක්ක Facebook කරහා හෝ 3G හෝ Skype හෝ Viber හෝ බොහොම සරලයි. දෙන්නෙක් එක දවසක් chat කරාම ඊළඟ දවසේ Viber හරි Skype හරි ගියා, මූණු දැක්කා, ආදරේ ප්‍රකාශ කරා, ආදරේ කරා. හරිම සරලයි. පාරක් වී එක පැය 24ක් ඇතුළත ආදරයක් ඇති වෙනවා. නමුත් ඔය ආදරේ රහ නෑ එවි. අර බත වගේ තමයි. අර දර අහුලලා හේලලා ලිප පත්තු කරලා මුට්ටියක තියලා බටේකින් අරකට පිඹ පිඹ ගිනි රැස් කකා අපේ අම්මලා වියන බත කුයි අපේ ගෙදර දැන් රයිස් කුකර් එකේ වියන බතයි රහ නැහැනේ. ඒ වගේම තමයි අර ආදරෙත් රහ නැහැ. නමුත් අපි රසවත් අර බත වගේ එහෙම හොඳට කල්යල් බලලා මහන්සි වෙලා කරපු ආදරේවල් තිබ්බා. ඒ ආදරේ රහයි. තාම රහයි. දැන් ආදරේ රහ නැහැ. ඇත්තටම හරි සිල්ලරයි. ආදරේ හරිම රහයි. ඒ රහ අඳුනනඟ හිතකට ලැබුණොත්. ඇත්තටම ආදරයට ගොඩාක් හිත් වලින් ආදරේ කරනවට වඩා දෙන්නේ කඳුළු. සිනහව ගේන්න ඕන හිත් වලට කඳුළු ගෙනත් තියලා යනවා. ඒ වගේ ආදරණීය හිත් ගොඩක් දුකෙන් කඳුලින් ගත කරන හිත් තියෙනවා. ඒ හතහැර යෑම නිසා. ඒ වගේම ජීවිතේ මම හිතන්නේ වේදනාකාරීම අත්දැකීම තමයි ඒ කෙනෙක්ගේ හදවතක් ආදරෙන් වැළඳගෙන
අතහැරලා යමු. සහ දැන් නවීකරණය වෙච්ච රයිස් කුකරේ දෙන බතත් හරියට ආදරේ වගේ තමයි. මොකද අතන අපිට බත පිසෙන්නේ අම්මගේ දෑතින් ආදරයත් එක්කම මුසු වෙලා. මේ දැන් වෙන්නේ බොහොම කලබලකාරී ආදරයක් ඒ වගේ නවීකරණය වෙලා. අද ආදරේ කිව්වා එට අත්තරිය තව කෙනෙක් ළඟට ගියා. උතන්ට ආදරේ කිව්වා එතනක් ගැලපෙන්නේ නැත්නම් තව තැනකට ගියා. ආදරේ සොයා යමින් පවතිනවා. නූතන පරම්පරාව දවසින් දවසට එක එක හිතවලට ඉදගම් කරලා ආදරේ සොයමින් පවතිනවා. ඔබ කොහොමද දකින්නේ? උවරේනේ හැම දෙයක්ම සිල්ලරයිනේ. නෝ. එතකොට ආදරේ විතරක් ආදරේ කියන අරම්ණේ විතරක් සිල්ලර නොවි කියන්නේ නැහැනේ. එතකොට ඒ සිද්ධිය තමයි දැන් මෙතන වෙන්නේ. කෙනෙක්ගේ වචනයකට කෙනෙක්ගේ රූපයකට ආදරයක් ඇති වුණාම ඒ වචනේ ඒ කටහඬ ඇතුලේ ඒ රූපයට යකින් තව ගොඩාක් සමාජීය ප්‍රශ්න තියෙනවා. එතකොට අර ඇති වෙන ආදරය විතර මම කියන්නේ නැහැ පිරිමි විතරක් නැත්නම් ගෑනු විතරක් කියලා. මේ ගෑනු පාර්ශ්වය හෝ පිරිමි පාර්ශ්වය සුළු දෙයක් මත ආදරයක් ඇති කරගන්නවා. ඒක යටින් ප්‍රශ්න තියෙනකොට අර ආදරේ ඇරලා දාලා වෙන ආදරයක් හොයාගෙන යනවා. සහ සමාජයත් එක්ක ආදරේවල් ඕන තරම් ලබා ගන්න අවස්ථා තියෙනවා. හරියට අපි කඩේකට ගිහිල්ලා සිල්ලර බඩු ගන්නවා වගේ. ඒක එහෙම වුණේ ආදරය හැමෝටම දැන් සෙල්ලමක්. ඔව්.
අන්න ඒ මට්ටමින් ආදරය ගැන හිතන හින්දා තමයි ප්‍රේමයට වඩා විරහව වැඩි. ඔව්. එකයරින් එතන තියෙන්නේ. විරහවෙන් දුක් විඳන හිත් ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ ඒ ආදරයට නියම වටිනාකම අනිත් හිතෙන් ලැබෙන්නේ නැති නිසා. මට කියන්න. ඒකටේ හිත් දෙකම වග කියන්න. ලැබෙන ආදරේ පරිස්සම් කරගන්නත් දැනගන්න ඕනේ. දෙන ආදරේ පිවිතුරුව දෙන්නත් දැනගන්න ඕනේ. එහෙම නැති වුණාම තමයි එක හිතකට දුකක් ලැබෙන්නේ. ඔබ කොහොමද? සහ ආදරයට උනත් ලෝභ වෙන නරකයි. මේක බුදුබණෙත් කියලා තියෙනවනේ. ලෝභ වුණොත් එතන තණ්හාව ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙනවා. උපකත්වය ඇති වෙනවා. මම මෙහෙම හැවුවොත් ආදරේ කරන්න ඕනේ අයිති කරගන්නම විතරක්. යා, ඉරින් මුරුතු. හරි. හලෝ. ඔකියන්. මට පැහැදිලි වුණ නැහැ. ආදරය කර යුත්තේ අයිති කර ගැනීමට විතරක් නෙවෙයි. නැහැ, මං එතන නැහැ. මං කවදාකවත් එතන ඉන්නේ නැහැ. මේක මගේ මගේමය කියන තැන මම නැහැ. මට පිවිතුරු ආදරයක් ගන්න පුළුවන්. හැබැයි 10 දිනකට නෙමෙයි, එක්කිනෙකුට. ඒක මගේම වෙන්න ඕනේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. සමාජයක් පවතින විවාහයක් වෙන්න එපේ. නැත්නම් සමාජය පවතින්නේ නැහැනේ. ඒ විවාහයක් වෙන්න නම් ආදරයක් තියෙන්න එපේ. මේ ආදරයක් එක කියන්නේ ලබා ගැනීමම නෙමෙයි. නමුත් ආදරයක් එක්ක අපි සමාජය පවතින්න, අපි ජාතිය පවතින්න අපි විවාහයක් කරගන්න ඕනේ. අන්න එතකොට තමන් අයිති කරගන්න වෙනවා තමන්ගේ ආදරේ. නැත්නම් රටක් ජාතියක් පවතින්නේ නැහැනේ. හැබැයි නොයලක්‍රිය හේතු හින්දා තමන්ගෙම කරගන්න නැතුව කෙනෙකුට ආදරේ කරන්න පුළුවන්. සල්සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ පලිගුරුවන් මිනිමුතු මෙන් පහන් එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලි තලේ සැඟවිලා රහින් හැදෙනවා එය හැඟි නෙත මගේ කඳුළු සලනවා සල්සපුනා නිල්මානිල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ
මගේ ආදරේ. ආදරේ ගන්න, ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ. ජීවිතේ ආපස්සට ඇරලා යන්න පුළුවන් වුණත් ඔයාට ආදරේත් වගේම ජීවිතේ පෙරදුණු තැන්වලදී නැවත සකස් කරගත යුතු දෙයක් තියෙනවා නම් මම මේ විදියටයි කරන්න කියන සිතවිල්ලක ඔබ ඉන්නවද? ඔව්, එහෙම වුණා නම් මම අනිවාර්යයෙන්ම යන්නේ හරි ඉස්කෝලේ 6 පන්තියට. මම ඉතින් පල්ලෙහාට යන්නේ නැහැ. මම ඉස්කෝලේ 6 පන්තියට යනවා. මොකද මට 6 පන්තියේදී මට අත්දැකීම් තිබුණේ නැණි ආදරය ගැන. ඔව්. මම ආදරය කරන්න දැනගෙන හිටියේ නැහැ. දැන් මම දන්නවා ආදරය කරන්න කොහොමද, ආදරයක් ලබා ගන්න කොහොමද, ඒ ලබා ගන්න ආදරය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. මට දැන් හොඳ අත්දැකීම් තියෙනවා. මට දැන් ඒ අවස්ථාව හම්බුනොත් මම කෙලින්ම අර අත්දැකීමුත් එක්ක යනවා ඉස්කෝලේ 6 පන්තියට. ගිහිල්ලා අර ආදරේ හරි විදිහට කරගෙන යනවා මැරෙනකම්. මම මෙහෙම දෙයක් ඇහුවොත් 6 පන්තිය කියන්නේ ඔබ බොහොම කුඩා අවධියක්. සාමාන්‍ය තරුණ වියටත් පත් වෙලා නැති අවධියක්. එමන් අවධියකදී තවත් විරුද්ධ පාර්ශවයේ කෙනෙක් වෙනුවෙන් ඔබගේ හිතේ ආදරයක් ඇති වුණා නම් මං අහන්න ආසයි, ඒ මොනවටද? ඇයි ඔබ ඇයට ආදරේ කරන්න ගත්තේ? මොනවද ඇයගෙන් ඔබ දුටුවේ ඔබට ආදරේ හිතෙන දෙයක්? පුංචි වයසට? ඔව්. මට එහෙම ලුකු නෑ. එයාගේ අකුරු ලස්සනයි. එයා අකුරු ලියනව ලස්සනයි. ටීචර් ප්‍රශ්නයක් කිව්වම එයා අත උස්සලා ටීචර් උත්තර දෙනකොට ලස්සනයි. අවුරුද්දේ අන්තිමට වාර විභාගයේදී රිපෝට් බුක් එකේ 90-80 ලකුණු අරන් තියනකොට ඒව ලස්සනයි. පොත්වලට පිටකවර දාලා තියනකොට ඒව ලස්සනයි. හොඳට හුණු කැට අතුල්ලලා සපත්තු දෙක සුදුවට තියනකොට ඒව ලස්සනයි. ගෞමේ ඉරි ලස්සන්ට මැදලා තියනකොට ඒව ලස්සනයි. මට ඒව ලස්සනයි. ඔබ ඇයගේ පිළිවෙලට, ඇයගේ සුන්දරකමට ආදරය කළා. නමුත් ඔබට ඇයට ආදරය කියලා කියාගන්න බැරුව ගියා. ඇය කොහොමද ඔබට දක්වපු ප්‍රතිචාරය? ඇය ඔබ දිස බැලුවද? ඔබ දිහා බලාගෙන මිතුරු මිත්‍රයන් එක්ක කතා කරද? එහෙමනේ සාමාන්‍යයෙන් පාසලකදී ඩෙස් බංකු අතර අපි සැරිසරනකොට අපි ඉන්න ඩෙස් එකේ ඉඳලා අපි අපේ ඇස් අපි යොමු කරගෙන ඉන්නේ ඇය දිහාටමයි. ඒ අපි ආදරය කරන චරිතය දිහාටමයි. එතකොට ඒ පැත්තනොත් අපිට ලැබෙන්නේ මොනතරම් යාළු මිත්‍රාදින් එක්ක විහිළුතාවු කරගෙන හිටියත් නිතරම අපගේ ඇහැ කැරකිලා යන්නේ අපි ආදරය කරන රූපය හොයාගෙන. කොතනද ඉන්නේ? කොයි බංකුවේ ඉඳගෙන ඉන්නේ? කොතනද ගිහින් ඉන්නේ? පාසල පන්තිය පුරා, සෙල්ලම් පිටනිය පුරා එහෙම අපේ ඇස් කැරකවෙනවා. ඒ අපි ආදරය කරන රුව සොයන්නේ. ඉතින් මොකද සුදෝ සුදට බැබලෙන කිරිකොකුන් රෑනක් වගේ ඉන්න ඒ පාසල් යුවතියන් අතරේ ඔබ සොයනවා ඇයි ගෙරුව. තමයි පාසල් ප්‍රේමයක සුන්දරත්වය. ඔබත් දැක්කා ඒක. ඔබත් හෙව්වා එහෙම ආදරයක්. ඒත් ඔබට ප්‍රකාශ කරගන්න බැරුව ගිය ඒ ආදරය ඇතුළේ ඔබ තාම තියාගෙන
ඉන්නවා. ඔබට තරුණ වියට පත් වුණාට පස්සේ එවන් සුන්දර ආදරයක්, එවන් සුන්දර රුවක්, එවන් පිළිවෙලකට ජීවත් වෙච්ච චරිතයක් හමු වෙලාම නැද්ද? නැහැ රී. ඇත්තටම හම්බ වෙලා නැහැ. අපි වයසින් මෝරනකොට අපි බහුතරයක් ඉුවේ අධ්‍යාපනයේ පස්සේ. අධ්‍යාපනය ඉවරුණාට පස්සේ, ඒ කියන්නේ මම කියන්නේ මගේ වටේ හිටපු කට්ටිය, මම ආශ්‍රය කරපු කට්ටිය, මම දැකපු කට්ටිය. අපි විරුද්ධ පාක්ෂික කියලා, ගියන් ළමයි කියලා. දුවන්නේ අධ්‍යාපනයේ. අධ්‍යාපනය ඉවරුණෙන් පස්සේ රස්සාවල් හොයාගෙන, රස්සාවල් පස්සේ ඊට පස්සේ සමාජෙ දියුණු වෙන්න. අර මට අවශ්‍ය වෙලා තිබිච්ච, අර මම බලාපොරොත්තු වෙච්ච වෙලා තිබිච්ච, මොකද අපි ජීවත් වුණේ එරින් ඔය බොහොම සුන්දර සාහිත්‍ය ලෝකයකනේ. මහගමසේකර ලිව්ව සුනිල් ඉදිරිසිංහ කියන සීතල දිය පිරිසුනිල විලයි, ඒ විල මැද ඔබ සුවඳ මලයි, ඔය වගේ ගීත සාහිත්‍යයත් එක්ක, ඔය වගේ ගීතත් එක්ක, ඔය ආදරබර ගීතත් එක්ක අපි ජීවත් වෙනවා. ඒකම කරුණාසේන ජයරත්නලා, කුමාර ලලා, එතකොට ඔය වගේ ඔය අලුත් පරම්පරාවේ නවකතාකරුවන්ට කලින් හිටපු නවකතාකරුවන්ගේ නවකතාව, ධම්මිසු ගත්ලත් එක, ගොළු හදවත, ගෑනු ළමයි ඔල්ලත් එක්ක, පොතත් එක්ක, ඒ වගේ. එතකොට අපි 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 බලාපොරොත්තුනේ අපි දැක්කේ ඒ චරිතවල ඉන්න ගෑනු ළමයි. ඒ චරිතවල, ඒ සින්දුවල, ඒ නවකතාවල තියෙන ආදරය අපි බලාපොරොත්තුනේ. නමුත් සමාජයේ ඒ වගේ ආදරයක් දකින්න නැහැ. ඒ හින්දා ටික ටික මං හිතුණු තර තිබිච්ච ආදරේ නැති වුණා. ඇත්තටම ඔබ දකින්න ඇති පාසල යන කාලේ ඒ වගේ ධම්මි කෙනෙක්, ඔබ කියවපු නවකතා පොතක හිටපු චරිතයක්. ඇත්තටම අපි සමාජයට එනකොට ඒ චරිත නෑ, ඒවා පොත්වලට විතරක් සීමා වෙච්ච ආදරණීය චරිත. දැන් එවන් නවකතාත් නැහැ අපිට කියවන්න. දැන් ඉන්න පරපුරට සරණ පරම්පරාවට තියෙන්නේ රූපවාහිනී යන ටෙලි නාට්‍යයක්, හින්දි රටින් හින්දි පරිවර්තනය වෙච්ච ටෙලි නාට්‍යයක්. ඒ වගේ චරිතවලින් තමයි ආදරය හොයන්නේ. ඒ දැන් තරුණ පරම්පරාව හොයන ආදරය බොහොම කුරිරුයි වෙලාවකට. ඔබ කලින් කිව්වා වගේ බොහොම වේදනාකාරී අත්දැකීම් තමයි ආදරය අවසානයේදී අයිති වෙන්නේ. ආදර උයනේ දොරටු වහරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුලංකු හිමෙන් පිහෙන්නේ පෙරලියත් මොනවද ඉහි ලියවියත්ති සීන පොතේ පිටුවක් පෙරලියත් මොනවද ඉහි ලියවියත්ති ආදරේ 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 ගුඩුගුඩේති සීන විමානෙත මේ පුදි කුරුවේ පාවෙන්නේ සුලංකුල්ලෝ
ඒ වගේම ආදරය ගැන අපි දැන් ගොඩක් කතා කළා. මම කැමති වසන්තකින් අහන්න වසන්තගේ ඉදිරිවට කටයුතු කොහොමද? දැන් මගේ සම්පූර්ණ කාලයම මම යොදවන්නේ ගීත රචනා වලට සහ ගීත රූප රචනා වලට. ඉස්සරහට වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අමරසිරි පීරිස් මහත්තයාගේ මියුසික් වීඩියෝ එකක් බාර අරගෙන තියෙනවා මේ දවස්වල එක සාකච්ඡා මට්ටමේ. එතකොට ඔස්ට්‍රේලියාවල ඉන්න නලින් ජයවර්ධන අයියාගේ බාරගත් තව වැඩ තුනක් තියෙනවා කරලා ඉවර කරන්න. ශශිගනි සංසලාගේ මියුසික් වීඩියෝ එකේ වැඩ බොහෝ දුරට පටන් ගන්න පුළුවන් වෙයි ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට. මේ අවුරුද්දට තියෙන වැඩ කටයුතු ටික ওই ටික තමයි. එතකොට ඔය අතර හිතන්න ඕනේ ලබන අවුරුද්දේ මොනවද මගේ අතින් කෙරෙන්න ඕනේ වැඩ ටික කියලා. කොහොමද ඔබට ඔබත් එක්ක වැඩ කරන ටීම් එකක් ඉන්නවා, ඒ අයගෙන් ඔබට ලැබෙන සහයෝගය? ඔවෙලින් එදා ඉඳන්ම මම වැඩ පටන් ගත්ත දවස ඉඳන්ම මගේ මියුසික් වීඩියෝ ක්‍රූ එකක් ඉන්නවා, මංජුල තෙන්නකෝ වගේ ඒ කට්ටිය එදා ඉඳන්ම මාත් එක්ක ඉන්නවා. ඉස්සරහටත් අපි එකටම තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහ මගේ ගීතවල දිනම් මම එක තැනක නවතින්නේ නැහැ. ඒක සංගීත අධ්‍යක්ෂකවරයෙක් එක්කම වැඩ කරන්නේ නැහැ මම. ඒ වගේ විසිරිච්ච සංගීත අධ්‍යක්ෂවරු සහ ගායක ගායිකාව හොයාගෙන මම යනවා. දැන් ඔබ ගීතයකට රූප රචනාවක් කරනකොට ඒ ගීතේ රූප රචනාවට අවශ්‍ය කතා මාලාව ඔබ විසින්ම සකස් කරනවද, එහෙම නැතුව ඔබට කවුරු හරි සහයට ඒවට උදව් කරන අය ඉන්නවද? නැහැ, බොහෝ දුරට ඒ හැම දෙයක්ම මගේ අතින්ම තමයි නිර්මාණය වෙන්නේ. ඒකයි මං ඇහුවේ, මොකද ඔබ දක්ෂ පද රචකයෙක්, ඒ වගේම ඔබගේ අතින් නිම වෙච්ච කවි නිසා. දැන් ඒ වගේ දේවල් තියෙද්දි ගීතයකට රූප රචනාවකට කතාවක් ගොඩනගන්න ඔබට බොහොම පහසු කාර්යයක්. ඒ ඔබට අපහසු නැහැ, ඒකයි මං ඇහුවේ ඔබ විසින්ම කරනවද නැත්නම් තවත් කෙනෙක්ගේ සහයක් ඔබට දෙනවද කියන එක. නැහැ, ඒ නිර්මාණ කටයුතු ටික ඔක්කොම මගේ අතින්. අර ඒ ඒ ඒ කාර්ය ඒ ක්‍රියාවලියේදී සංගීත රූප රචනාව කරන ක්‍රියාවලියේදී අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම තමයි මම වෙන අයකින් ගන්නෙ. ඒ කියන්නේ මේක සංස්කරණයේදී සහ කැමරාකරණයේදී ආලෝකකරණයේදී ඒ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම තියෙන පුද්ගලයා මගේ මේ කණ්ඩායම තුල ඉන්නවා. නමුත් නිර්මාණාත්මක කටයුතු ටික ඔක්කොම කරන්නේ මගේ අතින්. ඔව්, ඔය රූප රචනා කරන්න යනකොට ඔබට නිතරම එක එක ප්‍රදේශවලට යන්න සිද්ධ වෙනවා. එක එක සමාජ මට්ටම් වල ඉන්න මිනිසුන් හඳුනා ගන්නට ලැබෙනවා. පරිසරය වගේම ඒ හැම දෙයක්ම ඔබ මුහු කරගන්න ඕන ඔබගේ රූප රචනාවකට. මම අහන්න කැමති ඔබ ඔය කර රූප රචනා සියල්ලත් එකතු කරගත්තාම අමතක නොවම අත්දැකීමක් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච රසවත් අත්දැකීමක් ඒ වගේ දෙයක්? ගොඩාක් හැම එකක්ම රසවත්. ඒ හැම මොහොතක්ම රසවත්. අපේ වේශ නිරූපණ ශිල්පියාගේ ඉඳන් අපි හරි 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 සතුටෙන් අපි ඒ වැඩේ කරනවා. ඒක ලොකු ඒක ලොකු ඒ පැය ගාණක් මැරිගෙන වැඩ කරනවා කියන්නේ ඒක මනසටයි ශරීරයටයි අපි හැමෝටම වෙහෙසකර කටයුත්තක්. නමුත් අපි අර විනෝදෙන් ඉන්න හින්දා මේ ඒ දේ හරි සෞම්‍යව ගලාගෙන යනවා. අවසාන අන්තිමට මම කරා දැන් සති දෙකකට කලින් නලින් ජයවර්ධනගේම මියුසික් වීඩියෝයක් එදා වැස්සා. නමුත් අපි වැස්සේ වැඩේ කරා. ඒ වෙලේද මං කියන්න හැදුවේ අර අපිට හැම තරාතිරකම මිනිස්සු අඳුනගන්න උදව් වෙනවා කියන්නේ. මේක තිබ්බේ වැවක් මැද්දක ඔරුවක ඒ නිරූපණ ශිල්පිනියව තියලා තමයි අපි මේක ෂූට් කරේ. අර ඔරුවේ මිනිස්සයා කරපු කැපකිරීම මං කියන්න ඕනේ. මහ වැස්සේ අර උදේ පාන්දර අයාමාට විතර අර වැවට බැහැලා වැවේ ඉඳගෙන පීනගෙන ඔරුව මැද්දට ගිහිල්ලා දාලා ආපහු මේ ගොඩට ඇවිල්ලා වැවට වෙලා පැය එකහමාර දෙකක් විතර අපි වෙනුවෙන් සෑහෙන
වෙහසක් දරුවා ඒ ඒ ඔරු අයිති මිනිස්සයා. ඒ වගේ දර්ශන තල වලට ගියාම ඒ තැන් වලින් අපිට ලොකු සහයක් ලබා දෙනවා මේ මිනිස්සු. ඒ සහය වගේම ඒ ලැබෙන සහයෝගය වගේම සමහර තැන් වලදී යම් යම් කාර්යයන් වලට විරුද්ධත්වයක් කාගෙන්වත් ලැබිලා නැද්ද? නැහැ මට නම් මෙච්චර දවසකට එහෙම දෙයක් නම් ලැබිලා නැහැ. පන්සලකට ගිහිල්ලා අවසර ඉල්ලුවත් ලොකු හාමුදුරුව අනිවාර්යයෙන්ම අවසර දෙනවා. එහෙම නැත්නම් වෙන රාජ්‍ය ආයතනයක් ගාව කරන්න දුන්නත් ඉතින් මගේ හිතවත් ගොඩාක් අය ඉන්නවා. ඒ අය මැදිහත් වෙලා අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒක ඒක විෂුවල් එකදී ඔය මගේ බොහොම හිතවත් සිරිමෙවන් කස්තුරි ආරච්චි මහත්තයා මැදිහත් වෙලා වරායෙන් අවසර අරගෙන මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර අරගෙන ලියුම් හදලා ඔක්කොම කරලා මට දුන්නා. ඒ වගේ මට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ඒ හින්දා ගොඩාක් වෙලාවට මට ඒ වගේ ප්‍රශ්න නම් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. කුමුදිනියක් වී නැහෙනම් මම පහන් තරුව වී ළඟින්නම් ඔබ රැල්ලක් වී දඟපාවිනම් මම වෙරළ වගේ නොසැලීනම් ඔබ කුමුදිනියක් වී නැහෙනම් අද වේදනාව රිදවන මොහොතේ මා ඔබ ගැන සීකරසනසින්නම් මුළු ලොවම රැයි නිදිගත් මොහොතේ සුවසිනක ඔබ ළඟම රැඳින්නම් ඔබ කුමුදිනියක් වී නැහෙනම් මම පහන් තරුව වී ළඟින්නම් ආදරේ ගන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ. ඇත්තටම ගොඩාක් සතුටුයි කිසිම බාධාවකින් කරදරකින් තොරව ඔබගේ වැඩ කටයුතු කරගන්න හැමෝගේම සහයෝගය ඔබට ලැබෙනවා. ඉතින් නැදුනවත්ම අපේ කාලයත් ඉවර වෙගෙන යන අවසන්ත ඇත්තටම ගොඩාක් සතුටුයි ඔබත් එක්ක මේ සාකච්ඡාව කරන්න මට ඉඩ සලසලා දුන්නට. අවසාන වශයෙන් ඔබට යම් කිසි දෙයක් කියන්න ස්තුතියක් කරන්න ආදරය ගැන යම් කිසි අවසන් පණිවිඩයක් ඔබට දෙන්න තරුණ පරම්පරාවට. හැම හිතක්ම ආදරයෙන් රේවා කියලා කියන්න තියෙනවා මට. එතකොට විරහව නැති වෙයි. හැබැයි විරහව නැති වුණොත් අපි වගේ නිර්මාණකරුවන්ට රස්සාවලු තියෙනවා. ඇත්තටම කඳුල ලුණු රහයි. ඒ වුණත් ඒ ගලන කඳුල ලුණු රහත් අරිම රහයි. ජීවිතේ විරහව දෙයක්. මං හිතන්නේ එහෙම ඇත්තටම කඳුළු ලුණු රහ වුණාට ඒ ලැබෙන රහ බොහොම රසවත්. ජීවිතය ගැන ගොතන්න, ජීවිතය ගැන කියන්න, එවන් කඳුලකින් ජීවිතය ගොතන, එවන් ආදරේ විරහවෙන් අප අතරට බොහොම සුන්දර නිර්මාණ අරගෙන එන, රූප රචනා ගෙනෙන වසන්ත විජේකෝන් යන ඔබට සිනහව, සතුට සහ ආදරේ පිරි සුබ අනාගතයකට මම ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙයක්ම ඔබට සර්ව ප්‍රකාරයෙන්ම ලැබේවා, වගේම සාර්ථක වේවා. ගොඩාක් ස්තුතියි මගේ ආදරයට සම්බන්ධ වෙලා ඔබගේ අදහස් අපිට එක බෙදාගත්තට. ඉතින් වසන්ත සියහඬ වෙනුවෙන් සහ මගේ ආදරේ වෙනුවෙන් මම ඔබට සුබපතනවා ඔබගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා. අපිට දැන්
ඔබගෙන් සම්මුඛ රගෙන යන්න සිද්ධ වෙනවා අනාදරෙන් වුණත්. සිහඬටත් බොහොම ස්තුතියි. දීකු ගමනක් මාධ්‍ය ලෝකේ යන්න ලැබේවයි මම පතනවා. ඒ වගේම රීන් ඔබේ හිතත් දැන් තියනටත් වඩා කිරි ඉතිරි යන තරමට ප්‍රේමයෙන් බරිත වේවා කියලා මම අවසාන වශයෙන් පතනවා. ගොඩාක් ස්තුතියි. ඒක තමයි අවශ්‍යම. මගේ ආදරය කරන්න මගේ සිතට ප්‍රේමණීය සිතින්නේ ඇති යුතුමයි. නැත්නම් මට මගේ ආදරය කරන්න අමාරුයි. ඒ පැතුමට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම මම ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් අද මගේ ආදරෙන් සමුහරගෙන යනවා. ගොඩාක් සුන්දර හෝරාවක් අපිට ගෙවිලා ගියා ආදරයත් එක්කම, ආදරණීය හිතක් එක්කම. නැවත ලබන සතිය අපි හමු වෙනවා. සියහඬ වෙනුවෙන් මට සහයෝගය දෙන සංස්කරණ නිරංජි ලියරගේ, අපේ වැඩසටහන කළමනාකරු චාමිලි දිසානායකත්, ඒ වගේම මගේ ආදරය වෙනුවෙන් මට නිරතුරුවම හතේ හිට දෙන චතුරිකා සේවන්දි සහ සියහඬ කාර්යමණ්ඩලයට මම ගොඩාක් ස්තුති කරනවා. මං වෙනුවෙන් මේ සමහන්සි වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්න කටයුතු කරනවට. ඉතින් වසන්ත, එනම් ඔබට සෝදායක රාත්‍රියක්. අපි නැවතත් ලබන සතිය හමු වෙමු මෙවන් සුන්දර ආදරණීය හිතක් අරගෙන. ඔබගේ ආලින්දියට සියහඬ රේඩියෝ සමගින් මගේ ආදරෙත් එක්ක ඔබ සැමට සෝදායක රාත්‍රියක්. මගේ ආදරේ
සීතලෙන් නලියා